ආයුබෝවන් අද අපි ජෝර්ජියාවේ කළු සුදු ගංගාව ගැන තොරතුරු ටිකක් දැනගනිමු ජෝර්ජියාවේ කළු සුදු ගංගාව අරබි ගංගාව ලෙසද හඳුන්වනවා අරබි ගංගාව ජෝර්ජියාවේ කොකේසස් කඳුකරයේ දකුණු බෑවුම් දිගේ ගලා බසී කිලෝමීටර් 112ක පමණ දිගකින් යුක්ත වෙන අරබි ගංගාව සුදු අරබි ගංගාව හා කළු අරබි ගංගාව එකිනෙක හමුවන තැනකදී නිර්මාණය වේ අරබි ගංගාවේ සුවිශේෂත්වය තමයි වර්ණ දෙකකින් යුතු මේ ගංගාව එහිදී එකිනෙක හමුවත් ඒ ගං ගාජාලේ එකිනෙක මිශ්‍ර නොවි ගලා බැසීම ඒ කියන්නේ අරබි ගංගාවේ එක් අර්ධයක් සුදු පැහැති වෙද්දී අනිත් අර්ධය කළු පැහැති මේ කළු ගංගාව මෙලෙස ඉදිරියට ගලා බසින අතර අතරමඟදී තවත් ගංගාවක් හා එක් වෙයි ශෞෂ්කායා අරබි නම් වන ඒ ගංගාවත් නිල් කොළ පැහැයෙන් යුක්තයි මේ ගංගා ත්‍රිත්වයේ වර්ණ එකිනෙක වෙනස් වෙන්න ප්‍රධානම හේතුව තමයි එහි ජලයේ ඝනත්වවල පවතින වෙනස. ඒ වගේම ඒ එක් එක් ජල කඳේ උෂ්ණත්වයේ කැළඹිලි ස්වභාවය මෙන්ම ඒවා ගලා බසින වේගයත් එකිනෙක වෙනස් වීම නිසා මේ ගංගා ජලයේ පහසුවෙන් එකිනෙක මිශ්‍ර නොවන බවයි භූවිද්‍යාඥයන්ගේ මතය වන්නේ. වර්ණ රටා මවමින් ලෝකය පුදුම කරන මේ අරබි ගංගාව තවත් හේතුවක් නිසා ජෝර්ජියාවට විශේෂ වේ. ජෝර්ජියාවේ විදුලි බලයෙන් වැඩි ප්‍රමාණයක් ජනනය කරන විදුලි බලගාරය ඉදිකර තිබෙන්නේ අරබි ගංගාවේය. ඒ 1986 වසරේදී ශින්වාලි වේල්ල මේ ගංගාව මැද්දේ ඉදිකරමිනි. අරබි ගංගාවේ වයබෙදිග තීරයේ තමයි ශින්වාලි ජලාශය ඉදිකර තිබෙන්නේ. අරබි ගංගාවේ සුන්දරත්වය නිසා මෙය නිරන්තරයෙන් සාහිත්‍ය නිර්මාණවලටත් ඇතුළත් වූ බව කියවේ. පුෂ්කින්, ලෙමොන්චෝව්, ග්‍රිබොඩොඩ් වැනි සුප්‍රකට රුසියානු ලේකයන් පවා තම නිර්මාණවලට අරබි ගංගාව ගැන ඇතුළත් කර වාර අනන්ත බවයි වාර්තා වන්නේ. ස්තුතියි.